Hi Yaluni, only thing that to allate to it Fit Geek Facebook page. I think Valata that Targinavi, Tawat workout tacking, Katia joined in Katia Balamopi than Tamilagi. I think Api Balamu Katia joined in a Kang Idala, Api Patangam Vade, Samaning Pahamara Tamai Mansaman Patangani workout take Hamadama, Dawsakar, Dawsak, Api workout Kerno. ඉතින් ඔයාලා අද session එකත් එක්ක එකතු වෙන එක ගැන ලොකු සත්‍යක් තියෙනවා. ඉතින් ඔයාලට පහුගිය අපි කරපු fitness session එකේදී ගොඩක් කට්ටිය ගොඩක් හොඳ ප්‍රතිචාර දක්වලා තිබ්බා. ඉතින් ඒකත් එක්ක තමයි අද මේ video එක අරගෙන ඉන්නේ මේ live video එක, live fitness session එක. ඉතින් ඔයාලා ලෑස්ති නම් අපි පටන් ගන්න පුළුවන්. ඉතින් අද workout කරද්දී අපි අපේ target කරන muscles තමයි अपे लेग ट्राई शेप्स एवगेम शोल्डर्स एवगेम को एक लेग ट्राई शेप्स सह शोल्डर्स तमाय अद वर्कआउट वाला टारगेट करंड इतिंग वाला अट करंड पुलवां पटांगन पुलवां इति अनिवार्यम अतुर बोते लगिन तियागंड एवगेम वर्कआउट एकट कलिन अपि डायनामिक स्ट्रेचिंग करनो एवगेम वार्म अप करनो यदि ईट पास अपि वर्कआउट करनो ईट पास आप स्टैटिक स्ट्रेचिंग करला वार्म डाउन करला तमाय अपि ඊට පස්සේ මේ session එක නවත්තා. ඉතින් අද අපි පටන් ගමු අපේ workout session එක. එහෙනම් මම මුලින්ම කියන්න මොනවද කරන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් අපි මුලින්ම warm up කරලා පටන් ගමු. එහෙනම් warm up කරලා කට්ටියම පටන් ගමු. මම කරේ jumping jacks 20ක් කරා. ඉතින් ඔයාලට කරන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම අපේ heart rate එක වැඩි කරලා, blood circulation එක වැඩි කරලා, අපේ body එකේ හරියට muscles වලට nutrition ගන්න විදිහට ඔයාලට කරන්න පුළුවන්. ඉතින් ඊට කලින් හැමදාම මම කියනවා වගේ, වගාව SMR tool එකක් තියෙනවා නම් ඒක පාවිච්චි කරලා myofascia release කරගෙන මේ වැඩේ පටන් ගන්න පුළුවන් warm up එකට ඉස්සෙල්ලා. ඒ කියන්නේ tight muscles, stiff muscles release කරගෙන ඊට පස්සේ වෝම් අප් කරලා ඒ බ්ලඩ් එක ලස්සන්ට ඔයාලගේ මසල්ස් වලට අරගෙන යන්න ඔක්සිජන් සහ න්‍යූට්‍රිෂන් සමග. ඉතින් යාළුවනේ වෝම් අප් එක විදිහට ජම්පින් ජැක්ස් අපි 20ක් කරා. ඒ වගේම මම කරනවා ලන්චර්ස්. ලන්චර්ස් හදා අපේ වර්කවුට් එකේ තියෙනවා. ඉතින් ඒක නිසා වැඩි කරන්න නැතුව ලන්චර්ස් 20ක් ස්ලෝ කරන්න ඔයාගේ හાર્ට් රේට් ලෙවල් එක අප් වෙනවා. හරි අපි jumping jacks 20ක් කරා ඊට පස්සේ lunges 20ක් කරා ඊට පස්සේ අපි දැන් dynamic stretching වලට යමු dynamic stretching අපි අයි කරන්නේ අපේ joint වල ඒ වගේම අපේ මේ arms වල ඒ කියන්නේ ඇත්තම ගත්තොත් අපේ joints වල තියෙන range of motion එක වැඩි කරලා අපේ workout එකට හරියට ලෑස්ති ගන්න range of motion එක වැඩි වෙනවා කියන්නේ ඔයාලට හරියට ඔයාලගේ workout එක කරනකොට හරි range of motion එකේ කරන්න පුළුවන්. ඉතින් range of motion එක ගොඩක් වැදගත් ඔයාලා workout එකක් කරනකොට. Thank you.
ඉතින් මේ විදිහට ඩයිනමික් ස්ට්‍රෙචින් වලින් වාගේ බොඩි එක ස්ට්‍රෙච් කරගත්තාට පස්සේ හරියට මසල් ජොයින්ට් වල රේන්ජ් ඔෆ් මෝෂන් එක හරියට ඇක්ටිව් කරගත්තාට පස්සේ දැන් වෝම් අප් වුණාට පස්සේ කොම අපි දැන් අද අපි අපේ වර්කවුට් එකට දැන් පහුගිය සතියේ දවස් දෙකකට කලින් පහුගිය සතියේ නෙමෙයි සෝරි දවස් දෙකකට කලින් අපි වර්කවුට් කරනකොට මම වෙනම කෝ මසල්ස් වලට ටාගට් කරලා වෙනම ඇබ්ස් එක්සයිසස් ටිකක් කරා. ඉතින් ඒක නිසා ඒ වුණාට දැන් ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබ්බ දෙයක් තමයි එහෙම නැතුව දැන් අපි අපිට පුළුවන් නම් වර්කවුට් එක ඇතුළෙම මේ වර්කවුට් එකේම අපේ ඇබ්ස් වලටත් ට්‍රේන් කරගන්න මේ විදිහටම. ඉතින් ඒක නිසා තමයි අද වර්කවුට් එක අපි කෝ මසල්ස් ට්‍රේන් කරන්න යන්නේ නැතුව කෙලින්ම අපි වර්කවුට් එකට යන එනර්ජි එකක් ඉතුරු වෙනවා ගොඩක් දෙනෙක්ට. සමහර වෙලාවට බිගින කෙනෙක්ට පුළුවන් කමක් නැහැ කෙලින්ම ගිහිල්ලා කෝ ට්‍රේන් කරලා ඊට පස්සේ මේ වර්කවුට් එක කරලා ඒ දේවල් ඔක්කොම කරද්දි එකට ගොඩක් මහන්සි. ඉතින් ඒක නිසා අපි කෝ ට්‍රේනින් එක ඇතුළට දාලා වර්කවුට් එක ඇතුළට දාලා අපි කෝ එකට ඒ වගේම ෂෝල්ඩර් එකට බැක් මසල්ස් වලට ඒ වගේම ඔයාලගේ ෂෝල්ඩර්ස් වලට හිට් වෙන්න මේ වර්කවුට් එක කරමු. ඉතින් අද වර්කවුට් එක ගැන කියනවා නම් දැන් ඔයාලා වෝම් අප් එකට ආයෙන්නේ අද වර්කවුට් එක ගැන කියනවා නම් අද වර්කවුට් එකෙන් අපි කරන්න යන්නේ සාමාන්‍ය සර්කිට් ට්‍රේනින් එක. සාමාන්‍ය හිට් ට්‍රේනින් එක. ඒ කියන්නේ හයි ඉන්ටෙන්සිටි ඉන්ටර්වල් ට්‍රේනින්. ඉතින් මේ ඉන්ටර්වල් ට්‍රේනින් එක කරනකොට හයි ඉන්ටෙන්සිටි නිසා ඔයාලට පුළුවන් තරම් ඔයාලා කරන්න. ඒ කියන්නේ ඔයාලා Tamanට බැරි දේවල් කරන්න යන්න එපා. ඒ වගේම තමයි හරියට එක්සයිස් එක කරන්න බැරි නම් පොඩ නැවතිලා බලන්න. අනිවාර්යයෙන්ම මම මේ වීඩියෝ එක පස්සේ ඔකටේ පෝස්ට් කරනවා මගේ YouTube channel එකේ, Pitgeek YouTube channel එකේ. ඉතින් ඒක නිසා ඒක බලාගෙනත් මේක කරන්න පුළුවන්. ඒක නිසා ඔයාට කරන්න බැයි නම් ෆෝම් එක වැරදි වගේ හිතෙනවා නම් කොතන හරි joint එක රිදෙනවා නම් shoulder රිදෙනවා නම් මේක නවත්තන්න කරගෙන යන්න හදන්න එපා. හැබැයි ඔයාලට කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම මාත් එක්ක කරන්න. මම වර්කවුට් එක explain කරන්න. අපේ වර්කවුට් එක මම මේක ලියාගෙන තියෙන්නේ. මම ඔයාලට කියන්න ඕල්ටර්නේටිව් ලන්චර්ස් වලින් තමයි පටන් ගන්නෙ. ඕල්ටර්නේට් ලන්චර්ස් වලින් ඕල්ටර්නේට් ලන්චර්ස් කරන්න ඔයාලා දන්නේ නැති ඕල්ටර්නේට් ලන්චර්ස් කරන්නේ මෙන්න මේ විදිහට. ලන්චර්ස් කරන්න තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා ප්ලාන්ක් ටක් එක කරන්න. ප්ලාන්ක් ටක්ස් කරද්දී මෙන්න මේ විදිහට තමයි කරන්නේ. ඉතින් ඒක තමයි අපේ පළවෙනි සර්කිට් එක. ඊට පස්සේ දෙවෙනි සර්කිට් එකේ අපිට තියෙනවා ඒ වගේම මේ එක්සයිසස් දෙක අතරමැද ඔයාට 30 සෙකන්ඩ් රෙස්ට් එකකුත් හම්බෙනවා. ඒ වගේම ඊළඟට අපි පයිප් පුෂ්අප්ස් කරන්න යන්නේ. පයිප් පුෂ්අප්ස් සහ මවුන්ටන් ක්ලයිම්බ්ස්. පයිප් පුෂ්අප්ස් කරන්නේ මෙන්න මේ විදිහට. ඒ වගේම මවුන්ටන් ක්ලයිම්බ් කරන්නේ මෙන්න මේ විදිහට. ඒක තමයි අපේ දෙවෙනි සර්කිට් එක. තුන්වෙනි සර්කිට් එක තියෙනවා අපිට ට්‍රයැංගල් පුෂ්අප්ස්, ඩයමන්ඩ් පුෂ්අප්ස් කියලා කියනවා. ඒ වගේම බර්පීස්. ට්‍රයැංගල් පුෂ්අප්ස් කරන්න කොහොමද? මෙන්න මේ විදිහට අත තියාගන්න. ඒ විදිහට තමයි ඔයාලා ට්‍රයැංගල් පුෂ්අප්ස් කරන්න ඕනේ. ඊට පස්සේ බර්පීස්. අද මම බර්පීස් වලදී අර පුෂ්අප් එක කරන්නේ ඒ විදිහට බර්පී එක නවතිනවා. ඊට පස්සේ ඔයාලට තියෙනවා ප්ලෑන්ක් එක. ප්ලෑන්ක් එක කරන්න ඒ වගේම සයිඩ් ලැටරල් ප්ලෑන්ක් එකක් තියෙනවා.
ඒ වගේම එක left side right side දෙකටම කරන්න ඕනේ. side lateral plank එක කරන විදිහයි වඩා normal plank එක කරන විදිහයි මම පෙන්නන්න. ඔන්න ඔය විදිහට තමයි අපේ වර්කවුට් එකේ ආද තියෙන එක්සයිසස් කරන්න තියෙන්නේ. ඉතින් හරි. දැන් මම කරන්න පටන් ගන්න යන්නේ මේක කරන්නේ කොහොමද? මුලින්ම අපිට තියෙනවා ඕල්ටර්නටිව් ලන්චර්ස්, ඒ වගේම ප්ලැන්ක් ටක්ස්. ඒ කියන්නේ ඕල්ටර්නටිව් ලන්චර්ස් 20ක් කරන්න තියෙනවා. ඕල්ටර්නටිව් ලන්චර්ස් 20යි. ඊට පස්සේ ප්ලැන්ක් ටක්ස් 20යි. ඊට පස්සේ ඒ දෙකම ඉවර වෙලා. ඒ කියන්නේ ඒ දෙක අතර රෙස්ට් නැහැ. ඒ දෙක ඉවර වෙලා ඊට පස්සේ වාට රෙස්ට් එකක් හම්බෙනවා 30 සෙකන්ඩ්. 30 සෙකන්ඩ් රෙස්ට් එකක් තියෙනවා. ඊට පස්සේ ඒ සර්කිට් එකම තමයි පළවෙනි සෙට් එක විදිහට ඕල්ටර්නටිව් ලන්චර්ස්, ප්ලැන්ක් ටක්ස්, ඊට පස්සේ රෙස්ට් එක 30 සෙකන්ඩ් රෙස්ට් එක. මේ විදිහට ඔයා සෙට්ස් දෙකක් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි පයික් පුෂ්අප්ස් ඒ වගේම මවුන්ටන් ක්ලයිම්බ්ස් වලට යන්නේ. දැන් මේ විදිහට තමයි යන්නේ. මම කියන්නම්. අපි මුලින්ම පටන් ගමු ඕල්ටර්නටිව් ලන්චර්ස් වලින්. ප්ලැන්ක් ටක්ස් වලින්. ඊට පස්සේ 30 සෙකන්ඩ් රෙස්ට් එකක් ගමු. ඊට පස්සේ 30 සෙකන්ඩ් රෙස්ට් එකකට පස්සේ ආපහු මේ සෙට් එකම ආපහු රිපීට් කරන්න ඕනේ. අපි පටන් ගමු. එහෙනම් අපි පටන් ගමු ඕල්ටර්නටිව් ලන්චර්ස්. 1 2 3 4 5 6 7 8 9 10 1 2 3 4 5 මේ විදිහට ඔයාලට ලන්චර්ස් 20යි ඊට පස්සේ ප්ලැන් ටක්ස් 20 කරන්න ඕනේ. ඊට පස්සේ 30 සෙකන්ඩ් බ්‍රේක් එකක් තියෙනවා. අද ටිකක් අමාරු යාළුවනේ. අද මගේ දැන් පැය දෙකකට විතර කලින් මගේ බැක් වර්ක් අවුට් දවස. ඉතින් බැක් බයිසෙප් වර්ක් අවුට් කරලා ඉන්නේ.
ඒක නිසා ටිකක් අමාරුයි. කරගෙන යන්න ඒ වුණාට ඔයාලට පුළුවන් නම් ඔයාලා දිගටම කරගෙන යන්න. 30 second break එකක් අරගෙන ආපහු අපිට දිනනවා. ඉස්සෙල්ලා වගේම 20 lunges ඊට පස්සේ 20 plank tuck. वाला करान को ना दिगड़म करके नहीं आने प्लैंक टक तब आप इतनी जुए लाती ना विस्सा ඒ විදිහට ඔයාර ලන්චර්ස් 20යි ප්ලාන්ක් ටක් 20යි ඒ වගේම 30 සෙකන් රෙස්ට් එක හැම සෙට් එකම ඉවර වෙද්දී මේ වගේ සෙට්ස් දෙකක් තියෙනවා දැන් අපේ දෙවන සෙට් එක ඉවරයි අපි ඊළඟට ඊළඟ සර්කිට් එකට යන්නේ ඊළඟට අපි කරන්න තියෙන්නේ පයික් පුෂ්අප්ස් ඒ වගේම ෂෝල්ඩර්ස් වලට කරන පයික් පුෂ්අප්ස් ඒ වගේම මේ පයික් පුෂ්අප්ස් කරන්න බැරි නම් ඔයාලට කරන්න පුළුවන් नॉर्मल पुशअप्स कराने नक्ता हैंड फ्री पुशअप्स कराने मांग अति वीडियो के करा वाके बाइक पुशअप्स दहाया कराने थे ना इट पास से एक आम रेस्टर न तो है वाला करीम कराने लोने माउंटेन क्लाइंब्स विस्तार्ते हो माउंटेन क्लाइंब्स पुलवान ना विस्तार्ते हाँ वाके तेर प्रमाण है कराने आने इट पास से वाला डे 30 सेकंड ब्रेक क्या खाम ඒ වගේ සෙට්ස් දෙකක් තියෙනවා. හරි. දැන් පටන් ගමු අපේ පයික් පුෂ්අප්ස්. 10ක්. දැන් ඔයාලට තියෙනවා මවුන්ටන් ක්ලයිම්බ්ස් 20යි 30යි අතර ප්‍රමාණයක් ගන්න.
25ක් කරානම් ඊළඟට 30 second break තව සෙට් එකක් තියෙනවා 5 push ups ඊට පස්සේ ආපහු mountain climbs 20ක් 20යි 30යි අතර 5 push ups 10යි අද ටිකක් අමාරුයි ගොඩක් අමාරුයි බැක් එකට බයිසෙප් එකට මම තමයි පැය දෙකම ආරකට කලින් වර්කවුට් කරා අද ස්ප්ලිට් වර්කවුට් තිබ්බේ හරි දෙවෙනි සෙට් එක 5 push ups 10යි mountain climbs 20යි 30යි අතර කරලා ඉවර කරලා 30 second break එකක් අපේ දෙවෙනි සෙට් එක ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ ට්‍රයිඇන්ගල් පුෂ්අප්ස් 10ක්, ඒ වගේම බර්පීස් 10ක්. ඔන්න බර්පීස් ආවා. ඔයාලට මතක ඇති පහුගිය එක්සයිස් එකේදී පහුගිය වර්කවුට් සෙෂන් එකේදී බර්පීස් තිබ්බා. බර්පීස් තමයි ටිකක් අමාරුම. ඒ වුණාට ගොඩක් හොඳ ෆුල් බොඩි එක්සයිසස් එකක්. ඒ වගේම ඔයාලගේ බොඩි එකේ ගොඩක් මස්සල්ස් වලට එකපාර වර්කවුට් කරන්න ඕනේ නේද? කරන්න පුළුවන් එක්සයිස් එක තමයි බර්පීස් හැබැයි බර්පීස් මාස්ටර් වෙන්න ඔල ලොකු කාර්යයක් ප්‍රැක්ටිස් කරන්න වෙනවා ඊළඟට අපිට තියෙන්නේ ට්‍රයිඇන්ගල් පුෂ්අප්ස් මතක අපි සාමාන්‍යයෙන් කරන ඩයිමන්ඩ් පුෂ්අප්ස් කියලා ඩයිමන්ඩ් පුෂ්අප්ස් නැත්නම් ට්‍රයිඇන්ගල් පුෂ්අප්ස් 10යි ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ බර්පීස් 10යි. දැන් ඔයාලගේ බර්පීස් 10යි. ඔයාලට තේරෙනවා ඇති ඔයාලට වෙයිට් එකක් ඕනේ නැහැ මේ වගේ දේවල් කරන්න. කොච්චර අමාරුද කියලා. තව හතරක් තියෙනවා
30 second break. තාවික රවුන්ඩ් එකක් තියෙනවා තාවික සෙට් එකක් අන් තියෙනවා ට්‍රයිඇන්ගල් පුෂ්අප්ස් 10ක් ඒ වගේම බර්පීස් 10ක් ඊට පස්සේ 30 සෙකන්ඩ් බ්‍රේක් බර්පීස් 10ක්. ඉතින් ඔයාලට මේ ඩයිමන්ඩ් පුෂ්අප්ස් නැත්නම් ට්‍රයිඇන්ගල් පුෂ්අප්ස් කරන්න බැරි නම් ඔයාලට පුළුවන් normal burpees හරි hand free burpees හරි කරන්න. අපි පහුගිය වීඩියෝ එකේ කරා වගේ. මට ගොඩක් අමාරුයි. මොකද මම අද workout කරපු නිසා කරගෙන යන්න ටිකක් අමාරුයි ඔයාලට. මෙතන rest ගන්න. ඔයාලා දිගටම කරන්න ඕනේ. මේ සෙට් එක ඉවර වුණාම පස්සේ තමයි ඔයාලට 30 සෙකන්ඩ් Stop in. ඉතින් ඔයාලට තේරෙනවා ඇති කොච්චර අමාරුද කියලා මේ වර්කවුට් එක. ඔයාලගේ වර්කවුට් එකට බර්පී සෙට් කරගන්නවා කියන්නේ අනිවාර්යයෙන්ම ලොකු කැලරිස් ප්‍රමාණයක් ඔයාලට බර්න් කරගන්න පුළුවන් පොඩි වෙලාවක. ඇත්තටම ඒක ගොඩක් හොඳයි ඔයා ජොගින් කරනවට වඩා. බර්පීස් ටික බර්පීස් 100ක් දවස කර ගහන්න පුළුවන් නะ මාන හොඳයි. හරි අපේ අන්තිම සර්කිට් එක. මේක රෙස්ට් ටයිම් නෑ. ප්ලැන්ක් එකෙන් පටන් ගන්නවා. ප්ලැන්ක් එක 20 සෙකන්ඩ් ඉන්නවා. ඊට පස්සේ සයිඩ් ලැටරල් ප්ලැන්ක් එක කරනවා. ලෙෆ්ට් සයිඩ් රයිට් සයිඩ් දෙකේම කරන්න ඕනේ 20 සෙකන්ඩ් 20 සෙකන්ඩ්. ඉතින් එතකොට හරියටම 60 සෙකන්ඩ් අපි ප්ලැන්ක් එක කරලා තියෙනවා. नॉर्मल प्लैंक 20 सेकंड इट पास लेफ्ट साइड लैटरल प्लैंक 20 सेकंड इट पास लेफ्ट साइड राइट साइड दे दिख करने कोटा 40 सेकंड देखिए मैं कतू इलाती हूँ तो कोटा 60 सेकंड वाला प्लैंक के इलाती हूँ
පටන් ගන්න. Doing second hit, yeah? තව එක සෙට් එකක් තියෙනවා. අපි කරමු මේ සෙට් එකෙන් වර්කවුට් එක ඉවරයි අද. දැන් ඔයාලට තේරෙන්න ඇති ගෙදර ඉඳ ඔයාලට වර්කවුට් කරන්න පුළුවන් කිසිම ජිම් ඉක්විප්මන්ට්ස් මොනවත් ඕනේ මං ගාව තියෙනවා ඒ වුණාට ඔයාලට දැන් තේරෙනවා ඇති ජිම් ඉක්විප්මන්ට්ස් නැතුව ඔයාලා ට්‍රේන් කරන්න පුළුවන් කියලා ඔයාලා ඕන් තැනක හිටියත් මේ වගේ එක්සයිසස් ටිකක් කරලා ඔයාලා කැලරිස් ප්‍රමාණය බර්න් කරන ගමන් ඔයාලගේ
ශරීරය නිරෝගීවත් තියාගන්න පුළුවන් ඔයාලා කන කෑම කන්ට්‍රෝල් කරලා ඔබ දේවල් කනවා. ඉතින් අපි ඊළඟට දැන් මේ වර්කවුට් එක කරන්නේ තව විනාඩියක් වගේ ඉඳලා අපි ආ අපේ වෝම් ඩවුන් එක නැත්තම් ස්ටැටික් ස්ට්‍රෙචින් වලට. හරියලුනේ ඔන්න ඉතින් අද වර්ක් අවුට් එක මේ විදිහට ඉවරයි. ඉතින් ඔයාලා හම්බෙන්න තවත් වර්ක් අවුට් එකක් අරගෙන තව මේ සෙන්සුවා දෙස් දරන් ඉන්න වෙන්නේ නැහැ. මම ඔයාලා හම්බෙන්න සතුදා හවස 5:00ට. ඉතින් එතකන් ජය වේවා කට්ටියට ෆිට් එකේ ඉන්න. මේ වර්ක් අවුට් එක මම YouTube එකටත් දානවා. මේ වීඩියෝ එක එඩිට් කරලා මේ ලයිව් වීඩියෝ එකම ඔයාලට එතනින් බලන්න පුළුවන්. ඉතින් අද ගන්න බැරි වුණා නම් ඔයාලට YouTube එකේ මේ වීඩියෝස් ටික බලලා ඔයාලට වර්ක් අවුට් එක කරන්න පුළුවන්. එහෙනම් ජය වේවා ෆිට් එකේ ඉන්න කෙනෙක්ට වෙලා ඔබ දේවල් කන්න